කොරෝනා නිසා අපිට ගොඩක් දේවල් අහිමි වුණා. ඒ අතරින් දරා ගන්න අමාරුම දේ තමයි අපේ සමීපතමයි අපිව හැර යාම. සංගීත ශාස්ත්‍රයේ ඉහළම තරුවක් වෙලා හිටපු සුනිල් පෙරේරා මහත්මයාගේ වියෝව ගොඩක් අයට දරා ගන්න තවමත් අමාරුයි. ඔහුත් සමග ඉතාමත් මෑත කාලයේදී ගීතයක් නිර්මාණය කරපු යුරේනි නොෂිකා ආදරණීය රංගන ශිල්පිනිය මෙන්න මේ වගේ පෝස්ට් එකක් දාලා තිබුණා එයාගේ Facebook account එකේ. මම කලා ලෝකයේ ළඟින්ම ඇසුරු කරලා තියෙන්නේ හරි 11ක් පමණයි. හේතුව අපි එකිනෙක හිතන විදිහ, ජීවිතේ දකින විදිහ ගොඩක් සමාන නම් තමා කලාකරුවෙක් විදිහට ළඟින් ඇසුරු කරන්නත් අත්දැකීම් බෙදා හදා ගන්නත් පුළුවන් වෙන්නේ. සුනිල් අංකල්ටයි මටයි ගොඩක් එකට ඉඳගෙන කතා කරලා අපේ අදහස් බෙදා ගන්න ලැබුණේ අපි දෙන්නම ජීවිතේ දිහා බලන විදිහ, දකින විදිහ, ජීවිතය විඳින විදිහ ගොඩක් සමාන නිසා. මට මතකයි මගේ සාරි පොටේ ගීතේ රිලීස් කරන්න කලින් මම ඔහුට අසන්නම දුන්න මට කිව්ව දේ අද වගේ මතකයි. Look at me. I am a man with an average look, average height, with an average voice. It's not always the talent that matters. It's what you do with what you have. වැඩි හිතන්න එපා. ඔන්න ඕක රිලීස් කරලා දාන්න කියලා මට කිව්වා. ඒකෙන් මගේ මොරාල් එක හොඳටම වැඩි වුණා. මම දෙගිඩියාවෙන්නේ හිටියේ සාරි පොටේ මම රිලීස් කරා. ඔහුගෙන් මොනා හරි වැඩකට කෝල් එකක් එනකොට මට පුදුම සතුටක් එන්නේ. මොකද වැඩේ ඉවර වෙලා පැය ගාණක් අංකල් එක කතා කරන්න ලැබෙන නිසා සහ ඒ කතා බහ ඇතුළේ ජීවිතයට ගන්න දේවල් බොහෝ තිබුණ නිසා. ටෙනිසන් අය වගේම පුදුම නිහතමානී කෙනෙක්. නැතිබැරි මිනිසුන්ට පිහිට වෙන ලොකු හදවතක් ඔහුට තිබුණා. තමන් අතින් වරදක් සිද්ධ වුණා නම් කවදාවත් සමාව ඉල්ලන්න ඔහු පැකිලුනේ නැහැ. එතරම්ම නිරහංකාර චරිතයක්. ඔහු හැම දෙයකටම ජීවිතේ ස්තුතිවන්ත බව විශ්වයට පුද කරපු කෙනෙක්. මම හිතනවා සුනිල් අංකල් සුනිල් පෙරේරා කියන ලෙජන්ඩ් වෙන්න ප්‍රධානම හේතුව ඔහු ජීවිතේ කෘතගුණ බව හැමදාමත් ප්‍රැක්ටිස් කරපු නිසා කියලා. හැමදාමත් ජීවිතේ හරි සැහැල්ලුවෙන් විනෝදයෙන් ගත කරපු අපි ගොඩ දෙනේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත සුනිල් අංකල් එක්ක. ආයිමත් විහිළුවක් කරලා හිනා වෙලා ජීවිතේ අත්දැකීම් බෙදා ගන්න බැරි වෙයි. හැබැයි ඔහුගේ ගීත සහ මතකයන් හැමදාමත් මගේ හිතේ තියෙයි. හොඳ මිනිසෙක් මේ ලෝකේ අතෑරලා යනකොට පුදුම දුකක් දැනෙන්නේ. සහ මේ වෙලාවේ සුනිල් අංකල්ව අවසානේ මොහොතේවත් බලා ගන්න බැරි එක ගොඩක් දුකයි. ඔයා මේ රටට ගොඩක් ආදරේ. සුනිල් අංකල් මායි අපි දෙන්නම කතෝලිකුණාට අපි දෙන්නම කර්ම ශක්තිය විශ්වාස කළා. ඒක නිසා මේ පින් භූමියේම නැවතත් ඉපදිලා මුළු රටක් නැවතත් සතුටු කරන්න ඔයා ජීවත් වෙලා ඉන්න කාලේ රැස් කළපු පින් පිහිට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වතාවට මට සුනිල් අංකල්ව හම්බ වුණේ හරි ටීවී හෙලිදරව්ව වැඩසටහන කරනකොට. එදා ප්ලේන්ටි එකයි බිස්කට් එකයි කනකොට කවදාවත් හිතුවේ නැහැ ආයිමත් අංකල්ව මුණ ගැහෙන්නේ නැති වේවි කියලා. යන තැනකට සතුටින් යන්න. සුබ ගමන්.